හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයේට මෙම පස්කන්ද කඩාවැටී තිබුණේ අද අලුයමයි. මේ හේතුවෙන් එහි දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. මේ වන විට දුම්රිය ගමනාගමන කටයුතු යථාතත්වයට පත් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ නායාමකින් අනතුරට ලක්ව ප්‍රතිකාර ලැබමින් සිටි විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු මිය ගොස් තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ නායාමක පිළිබඳ නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේ ඇති ඕ තවත් නායාමක් හේතු වෙනුයි ඔහු අනුතරට ලක්ව තිබුණේ කුකුලේ ගඟ ජලාශයේ විදුලි බලාගාර ජලාශයේ වාහන දොරටු විවෘත කර දල වශයෙන් තත්පරයට ගණාඩි 50ක පමණ ධාරිතාවයකින් මෙවන විට ජලය පහළට ගලාගෙන එනවා ඒ නිසා විශේෂයෙන්ම බුලත් සිංහල සහ මදුරාවල ඒ වගේම පාරින්ද නුවර ප්‍රාදේශීය එකම කොට්ටාෂ තුළ කුඩා ගඟාවට පහත් බිම්මල යම් මට්ටමක ජලය වැඩිවීමක් අපේක්ෂා කරනවා. නමුත් මේ තත්ත්වය ගංගාතුර තත්ත්වයක් දක්වා වර්ධනයක් අපේක්ෂා කරන්නේ නැහැ. අත්තනගලුවේ ජල මට්ටම ඉහළ ප්‍රදේශවලදී තරමක් ඉහළ මට්ටමක පවතින්නේ. ප්‍රධාන වාරිමාර්ග ජලාශවල ජල මට්ටම 81ක් ඉක්මූ මට්ටමක මේ වන විට පවතිනවා. එයින් ජලාශ 50ක් පමණ විටින් විට වාහන දොරට විවෘත කිරීමේ තත්ත්වයක් පවතිනවා. ඒ වගේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ ජලාශය අද උදෑසන මේ අතර ප්‍රධාන ජලාශ රැසක් තවදුරටත් වන්දමා තිබුණේ මෙලෙසින් වසර දෙකකට පසුව කවුඩුල්ල ජලාශයේ වන්දරටු හතරක් විවෘත කර තිබුණේ මෙලෙසින් සෝමවතිය පුදබිමට පිවිසෙන මාර්ගය තවදුරටත් ජලයෙන් යට වී තිබෙනවා මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු තවදුරටත් අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ මහනුවර වඩුගොඩපිටිය වීදියේ මාර්ගයේ අසල තිබූ ගසක් කඩා වැටීමෙන් ඒ අසල ගාල් කර තිබූ යතුරු පැදි 10කට අලාභ හානි සිදු වී තිබෙනවා පැවති අධික වර්ෂාවත් සමග පාලම් කඩ වැව පිටාර ගැලීමෙන් බෙලියත්ත වීරකැටිය මාර්ගයේ ජලයෙන් යට වී තිබෙනවා මේ හේතුවෙන් එහි ගමනාගමනයටද බාධා එල්ල වුණා දිවයිනට බලපා ඇති කාලගුණ තත්වයේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් මෙලෙස අදහස් පළ කළා. දිවයිනේ උතුරු මැද නැගෙනහිර ඌව සහ දකුණු පළාත්වලත් ඒ වගේම මධ්‍යම කඳු කරේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල දවස පුරා වාගේ කඩින් කඩ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදීත් පවතිනවා. නැගෙනහිර ඌව සහ දකුණු පළාත් සහ ඒ වගේම මධ්‍යම කඳු කරේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශات ඒ වගේම පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කවල ඇතැම් මිත්තාට මිලිමීටර් සීජේක තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව දිනෙදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවයිනේ සසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුන් සද වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.